මෙරට බලශක්ති ශේෂ්ත්‍රයේ සුවිශේෂී සංස්ථානයක් සනිටුහන් කරන සෝභා දනවි විදුලි බලකාරය අද ජාතියට දායාද කිරීම අතර මේ ලංකාවේ ප්‍රථම LNG විදුලි බලකාරය ලෙස හැඳින්වෙන්නේ. Megawatt 350ක ධාරිතාවකින් යුත් මෙම සෝභා දනවි විදුලි බලකාරිය විවෘත කිරීම අද සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විවෘත කිරීමෙන් අනුතුරුව ජනාධිපතිවරයා බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අනුතුරුව ජනාධිපතිවරයා පැවති උත්සව සභාවට එක්වූයේ මේ අයුරින්. විශේෂයෙන්ම මේ බලාගාර ඉදිකිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා වැඩපිළිවෙලේ අපි අසීරු අමාරු තීන්දුව ගත්තා බිල විදුලි මිල වැඩි කරන්න. නමුත් ක්‍රමානුකූලව ආර්ථික ස්ථාවර වීම තුළ අවස්ථා තුනකදී දැන් විදුලි බිල ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ලබන වසර අවසාන වෙන විට හා 2026 මුල් බකවානු වෙන විට LNG තුලින් මේ බලාගාරයේ දාමනය වීම නිසා අපිට ඇමරිකානු ඩොලර් මිලියන 200ක් අවුරුද්දට ඉතුරු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා රටට අපේ රටේ ආර්ථිකයට සහ විදුලි බිලට. ඉතිහාසයේ බොහෝ දෙනෙක් විරුද්ධ වුණේ විදුලි බිල වැඩි කිරීම. මිල සූත්‍ර හඳුන්වා දීම. LNG වැනි බලාගාර මේ රට තුල ඉදි කිරීම, ස්ථාපිත කිරීම. ඒ සඳහා අවශ්‍ය ආයෝජන ලබා ගැනීම. හැබැයි අපි අද දකිනවා ඒක ටිකක් වෙනස් වෙලා බොහෝ දෙනෙක් ඔවුන්ගේ පොරොන්දු පත්‍ර තුල ලබා දීලා තියෙනවා මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම පිරිවැය ආවරණය කර ගැනීම LNG බලාගාර ඉදි කිරීම. ඒ නිසා බොහෝ දෙනෙක් පොරොන්දු වල ලබා තියලා දේවල් අද ක්‍රියාත්මක කරලා තියෙන යථාර්ථයක් හැටියට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ යටතේ බව අපි ඉතාමත්ම සතුටින් මෙලයි ප්‍රකාශ කරනවා. අනුතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා which gave us the surplus power for industry for the free trade zones. The apparel industry could not have taken place without this power. As we are coming to an end to the hydropower that we can utilize, we have to now. රජයේ මේවන විට තාක්ෂණික ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් පිහිටවීමයි අපේක්ෂා කරන්නේ. ඉන් එක් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ගලහ ප්‍රදේශයේ පිහිටවීමට සහයෝගය ලබා දීමට ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහතික වී තිබෙනවා. අනෙක් විශ්වවිද්‍යාල තුන කුරුණෑගල සීතාවක සහ සේනාකෝරළ ප්‍රදේශයේ පිහිටවීමටයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහයෝගය ලබා ගැනීමට අපි කටයුතු කරනවා. ඒ වගේම පේරාදෙණිය මොරටුව සහ අනිකුත් විශ්වවිද්‍යාලවලද අපි එම තාක්ෂණය පුළුල් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඉදිරියේදී AI තාක්ෂණය යොදා ගනිමින් නව ප්‍රවේශයකට එක්කොට ශ්‍රී ලංකාවේ ගමන් මඟ සැලසුම් කිරීමට කටයුතු කරන අතර එමගින් හරිත තාක්ෂණයට රට මෙහෙවා නව ගමන් මගක් ආරම්භ කිරීමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. We are ready for this. And it's not merely on technology, we are also be putting in more and more money on AI. The AI policy is out and the technology development bill will also be gazetted one of these days. So we have to focus on technology. We have to focus on the green economy. We have to focus on the digital economy. And then Sri Lanka is ready for a takeoff.